Konnichiwa. Hamattama ayubuwan. Suba dawasak. Itin kohomada yaluwan. Ada onna man oyalat ekka yanna yanne. Palaturu attak balanna attak kiwata eth weradi. Mama ada ewith inna palaturu gammana ekata. Me rate hadena hama palaturakma me gammaneedi apita deka ganna puluwan e wageema ape athinma kadagena apita etanedi miladi ganna avasthawa labala deela tiyene e wage gammaneka thama ada inne mama ithin video eka balanna pera kiyannone mawa subscribe karala nathi ahaluwana subscribe kara මාසමග එකට එකතු වෙන්න කියා මොකද ඉදිරියට තවත් වෙනස් වීඩියෝ වලින් අනාගතයේදී මෙහෙට එන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔබට ඔබ දැනුවත් කරන වීඩියෝ වලින් එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා ඉතින් එකතු වෙන්න මාසමග එහෙමනම් යම් වීඩියෝ එකට අද මම ඇවිත් ඉන්නේ පළතුරු ගම්මානේ තියෙන මේ දිනවල බහුලව හැදෙන පළතුරු වර්ග දෙකක් ඒ කියන්නේ පියාස සහ මිදි වත් දෙකකට තමයි දාවේ බලන්න අවසාන වෙනකම් ඉතින් අපි කඩින් පළතුරු ගත්තාම සමහර විට වෙන පළතුරු වලට වැඩිය මේ පියාස පළතුරු ගොඩක් සමහර ඒවා රස ඒවා අපිට අහුන සමහර පළතුරු රස නැති පළතුරු කඩෙන් ගනිද්දී ගෙදර ඇවිත් බැලුවාම රස අඩුයි. ඉතින් ඒ නිසා අපි මේ වගේ තැන්වලට ඇවිත් පියාස් ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් හැබැයි මිල අධිකයි. මම අද පියාස් සහ මේ මිදි ගත්ත ටිකට මම ටිකක් සොයලා බැලුවා ලංකාවේ මිලෙන් ගත්තොත් එහෙම අවම වශයෙන් රුපියල් 10,000ක් විතර වගේ වෙනවා. මිල අධිකයි තමයි. එබැයි ගුණය වගේම රසත් ඒ පළතුරට අවශ්‍ය උපරිම රස තියෙනවා මේ පළතුරේ වගේම මිදිත් ඒ වගේ මේ මිදිවල ඇට නැහැ මේ මිදි මොනවාද කියන්නේ මස් විතරයි තියෙන්නේ ඒ නිසා අපිට දරුවන්ට උනත් කරදරයක් නැතුව ඒ පළතුර කෑමට ගන්න දෙන්න පුළුවන් ඉතින් මගේ දුව ගොඩාක් මාස පළතුරු වලින් ලින් පියාස් ඉතින් ඒ නිසා තමයි මෙතෙන්ට ඇවිල්ලා පියාස් මිලදී අරන් යන්නේ අපි ඒ වගේ බලන්න මේ පළතුරු අතුල තියෙන වෙනස මොකද්ද කියලා ඒ කියන්නේ බලන්න හරිම පිළිවෙලයි බලන්න අපේ රට වගේම වෙන රට වල ගැන මන් දන්නේ නැහැ ඔයාලා බලන්න ඒවට වැඩි වෙනසක් මොනවා හරි තියෙනවද කියලා මොකද කෘෂිකර්මය අතිනුත් ජපානය කියලා කියන්නේ තාක්ෂණය දියුණු වෙන පෙර ඉඳලම ගොඩක් ප්‍රසිද්ධ මේ කෘෂිකර්මයට ප්‍රසිද්ධ රටක් ඒ වගේ තමයි දැනටත් මේ අපේ රට විශේෂයෙන්ම ඒ වගේම දුප්පත් රටවල් ලෝකයේ ගොඩක් රටවල් වලට මේ රටේ කෘෂිකර්මය දැනුවත් කරවනවා ගිහිල්ලා මේගොල්ලන් ඒ වගේම ලෝකයේ ගොඩක් රටවලින් මේ රටට කෘෂිකර්මය ගැන ඉගෙන ගන්න ඇවිත් දැනුම ලබාගෙන තමන්ගේ රටවලට කෘෂිකර්මය අරගෙන යන අයත් අපිට නිතර මෙහෙ ටීවී වලින් වගේ දැක ගන්න ලැබෙනවා ලංකාවේ නුවරඑළිය වගේ පළාත්වල මම දැක්කා මේ ලොකු ගොවිතැන් වගා කරනවා මෙහෙ රටට ඇවිත් දැනුම ලබාගෙන ඒ වගේ තේ වතු වගාව පිළිබඳ මෙහි අය ගිහිලා දැනුවත් කරනවා අය ගොවීන් ඒ වගේ ඉතින් ඔයාලටත් මම හිතනවා මේ වීඩියෝ බැලුවත් එහෙම ගොවිතැන් කරන කෙනෙක් නම් මේ වගේ දේවල් ඔබටත් ප්‍රයෝජනවත් වෙයි කියලා ඉතින් බලන්න අවසාන වෙනකම් ඒ වගේම තමයි මේ බලන්න මේ ගෙඩි හැම ගෙඩියක්ම මේ දාස් ගානක් තිබුණත් ඔයාලට එළියට පේන්නේ නැති ඒක ගොඩක් මොනවද තියෙන්නේ පළතුරු කියලා මොකද පොඩි කාලේ ඉඳලම මේ ගෙඩි මේ කොළ වලින් ආවරණය කරලා තියෙන සුරක්ෂිතව තමයි මේ හැම ගෙඩියක්ම පළතුරු හදන්නේ මේ පාරිභෝගිකයන් අතරට යනකම්ම මොකද මෙහි මේ කෘමිනාශක වර්ගය වගේම මේ පළතුරු ලොකු කරන්න
වසරුවට හදාගන්න එක එක විස වර්ගයේ වගේ දේවල් භාවිතයෙන් 100%ක්ම තොරයි. මේ ගොවීන්ගේ කරන කැපවීමෙන් තමා මේ වගේ හොඳ සරු සාර පළතුරු අපිට ලබා ගන්න පුළුවන්කම ලබලා දීලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක බලන්න ඔයාලා අවසාන වෙනකම් කොහොමද කියලා. එහෙමනම් ඊළඟ වීඩියෝ එක හමු වෙනනම් තවත් ගොවිතැන් ගැන ඉදිරියට ඔයාලට පුළුවන් දේවල් ලබා දෙන්නම්. එහෙමනම් සබ්ස්ක්‍රයිබ් කරන්න හැමෝම සතුටින් ඉන්න. සයෝනරා ඉසු මත්සුනි සුගසීවනි අරිගතෝ ගොසයිමස් තෙරුවන් සරණයි. Do grapes. あ、録が始まった。何録？止めていいの？とりあえず一旦止めて、私が。はい、始まったよ。なんかすごい音してるな。එන්න කට්ටිය ග්‍රේප්ස් කන්න ග්‍රේප්ස් 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 ඊයනට කොහොමද හයි එන්න ග්‍රේප්ස් කන්න කට්ටිය එන්න විදි විදි කේක තකයි කන කොරේ දෙ ああ、これでもう高いわ。これだけでいいかな、今日は。うん、と思うよ。あのね、あれ4000人くらいだからね。うん。これはこれだけでいいよね。と思う。と思うね。本当はこれ、こうやって食べたいけどね。ここで食べられないのかな。ここで食べられないの。あ、俺も一緒に行くよ。うん。